මිනිස්සුන්ට දැන් තියෙන්නේ ඔප්ෂන් දෙකයිනි තෝරගන්න. දූෂිත අදූෂිත. හොර සහ හොර නොවන. වැරදි නිවැරදි. එතකොට තව මොනවාද? දූෂණ වංචා සහිත, දූෂණ වංචා නැති. එතකොට යම්කිසි අනාගතයක් පේන, අනාගතයක් නොපෙනෙන. මේ රටේ මිනිස්සුන්ව බංකොලොත් කරපු, බංකොලොත් නොකරපු. මේ කණ්ඩායම් දෙකෙන් එකක් තමයි මිනිසුන්ට තෝරගන්න දෙන ඔප්ෂන් දෙක. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා, මම මේ කතාන්දරේ ඇත්තටම දැන් මෙතන ඉන්න ජන අපේ මහත්තුරුත් එක්කත් කතා කරා. අපි ගිය සැරේ මැතිවරණයේදී දැන් මේක හොඳට මම මේ පණිවිඩය දෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට. ගිය සැරේ ජනාධිපතිවරණයේදී අපිට 155ක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට හම්බ වුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒක 127කට බැස්සා. 120ක් වැනි ප්‍රමාණයක්. එතකොට අපි සමග ජන බලවේගයේ විදිහටත් රනිල් මහත්තයල එක්සත් ජාතික පක්ෂ විදිහටත් වෙන්වෙන් විදිහට මේ වැතිවරණ ඉදිරිපත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතික පාරම්පරික එක්සත් ජාතික පක්ෂය දෙකටම දුන්නේ නැහැ. දෙකටම මනාප දෙන්නේ නැතුව කලකිරලා පැත්තටලා හිටිය 120ක් වගේ ප්‍රමාණයක්. ඒ හැම කෙනාගේම මතය වුණේ අපි අලියගෙන් පිට කොහොමද ඡන්දයක් දෙන්නේ? අලියගෙන් ලකුණට මනාපයක් ගහන්න නැතුව අපි කොහොමද ඉන්නේ? ඒ දවස්වල අපිට ලොකු චෝදනාවක් එල්ල වුණා සමග ජන බලවේගය කියන පක්ෂය නිර්මාණය කළ අපි එක්සත් ජාතික පක්ෂය කැඩුවා කියලා. අද මං අහන්න කැමති පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අද දැන් ඔබ මොකද කියන්නේ? එදා සජිත් ප්‍රේමදාස මහත්මයා දුරකථනයේ ලකුණෙන් සමග ජන බලවේගය නිර්මාණය කරපු නිසා අද අඩුම ගාන එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිහිල්ලා රැඳෙන්න හරි තැනක් තියෙනවා. එහෙම නැත්නම් එක් අහුවෙන්න තැනක් අපි හදලා තියෙනවා, නිවහනක් හදලා තියෙනවා. අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ විදිහට සමගි ජන බලවේගය නිර්මාණය කරේ නැත්නම් මේ පාක්ෂිකයන් කොහෙද යන්නේ? කාගේ ඔඩොක්කුවටද වැටෙන්නේ? එදා අලියගෙන් පිට වෙන ලකුණකට කතරයක් ගහන්න බෑ කියපු මිනිස්සු අද මොකද කියන්නේ? අද රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගෙන ආපු ඒ අලිය ලකුණ එක්සත් ජාතික පක්ෂයේ පැත්තක දීලා අද පොහොට්ටුවේ කට්ටියව ගණ්ඩුවමනාවට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර ඒ දවස්වල මේ රටේ මිනිස්සු හැමෝම ගෙවල් ගිනි තිබ්බා මේ රට බංකොලොත් කරපු මිනිස්සුන්ගේ. ඔය රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ ගෙවල් ගිනි ගත්ත කී දෙනෙක් ඉන්නවද? ඔය රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ වංචා දූෂණ චෝදනාවලට ලක් වෙලා අද වෙනකොට මේ බරපතල විදිහට මේ දඬුවම් විඳින්න ඕන මිනිස්සු වංචා දූෂණ කරපු කට්ටිය කොච්චර ඉන්නවද? ඊට අමතරව ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ අපි ඒ දවස්වල කියපු මොනවාද, අපි ඒ දවස්වල කියපු සීනි හොරා කියයි, සුදුලූණු හොරා කියයි, ඒ වගේ වංචා දූෂණ කොච්චර නම් වෙච්ච මිනිස්සු අද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්නවද? එතුමා ඒ කට්ටියවත් එක්කහු කරගෙන අනාගත ජනාධිපති ධුරය සඳහා මේ යන්න හදන්නේ. එතකොට දැන් බලන්න අද එක්කහු වුණා රෝහිත අබේගුණවර්ධන. මුළු රටේ ජනාධිපතිතුමාගෙත් වැරදිලා කියවන්නේ රත්තරන් කියලා. රත්තරන් කියලා කියන්නේ මේ මිනිස්යාගේ, මේ පුද්ගලයාගේ නමත් නෙවෙයි. රත්තරන් කියන නම එතුමාට පට බැඳුනේ මේ ඒකත් මේ හොඳ සිද්ධියක් හින්ද නෙවෙයි. ඒතර එවැනි හොඳ වැඩක් කරන්න ගිහිලා නෙවෙයි. ඒතර එවැනි පුද්ගලෙක්ටත් වත් එක්කහු කරගෙන. ඊට කලින් එක්කහු වෙච්ච මේ සෑම පුද්ගලයාම ගත්තොත් එහෙම. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඇත්තටම කවුද මේ මාමා වලින් නැගිටලා ආවොත් එහෙම ඇත්තටම මේ උසල පොළවේ ගහනවා. කන්ට එකක් දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද උඹ මේ අපේ පරණම රටේ තියෙන රටේ මේ පටන් ගත්ත පරණම උත්තරීතරම පක්ෂයට උගත්තු බුද්ධිමත්තු නිර්මාණය කරපු රටේ රට ඉදිරියට ගෙන යන නායකයන් ඉදිරි මේ 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 බිහි කරපු ඒ ප්‍රධාන පක්ෂයට උඹ මොකද්ද මේ කරේ කියලා අහයි. ඇත්තටම හරිම කනගාටුයි. අද වෙනකොට මේ රටේ දේශපාලන තත්ත්වය ඉතාමත් අච්චරුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දැන් එක්සත් ජාතික පක්ෂය කියලා එකක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්පූර්ණයෙන් එතුමාගේ දේශපාලනට උදව් කරන්නේ පොදුජන පෙරමුණේ කට්ටිය. ඊට අමතරව පොදුජන පෙරමුණ දැන් දෙකකට, තුනකට, හතරකට කැඩලා තියෙනවා. අද මං හිතන්නේ දිලිත් මහත්මයා ජනාධිපති අපේක්ෂකෙක් විතර ඉදිරිපත් වුණා. මේ ඇත්තට මේ කරන විහිළුවෙන් ජනාධිපති අපේක්ෂකයෝ 25ක් විතර ජනාධිපති මැතිවරණයේ ලඟ වෙනකොට අනිවාර්යෙන් ජනාධිපති අපේක්ෂක 25ක් විතර එයි ඉස්සරහට. ඒකෙන් වෙන බැලට් පේපර් එක දික් වෙන එක විතරයි. ඒකෙන් මේ රටේ නිකන් බොරු වියදම් වැඩි වෙන එක විතරයි. ඉතින් ඇත්තටම මේ විදිහට කෑලි 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 කඩලා පක්ෂ ඔක්කොම රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ මොකද්ද කියලා මට හිතන්න බෑ. හැබැයි ඔහුට කඩන්න බැරි වෙච්ච එකම පක්ෂය සමගි ජන බලවේගය.
ඒ එක්කෙනෙක් දෙන්නෙක් මුල්ම කාලේ එහෙමට ගියාට අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන එකමුතුකම මේ තියෙන සංවිධාන ශක්තිය දිගටම පවත්වාගෙන ගිහිල්ලා මුළු ලංකාව ඇතුළෙම වැඩිම මනාව ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 70ක් ඉක්මවා මනාප අරගෙන මේ රටේ ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කරන්න. ඉතින් මට කියන්න තියෙන්නේ කවුරු හරි හිතාගෙන ඉන්නවනම් රනිල් වික්‍රමසිංහ මේ රටේ පෝලිං නැති කරා. රනිල් වික්‍රමසිංහ අපිට ඩීසල් දුන්නා, පෙට්‍රල් දුන්නා. රනිල් වික්‍රමසිංහ තමයි මේ රට මේ වැනි තත්ත්වයකට ගෙනාවේ කියලා මට ඒගොල්ලන්ට දෙන්න තියෙන උත්තරේ තමයි රනිල් වික්‍රමසිංහ නිසා නෙවෙයි මේ පෝලිං නැති උනේ. රනිල් වික්‍රමසිංහ නිසා නෙවෙයි අපිට මේ විදිහට ඩීසල් පෙට්‍රල් ලාම්බුනේ. ඔබ නිසා, ඔය බලන් ඉන්න ඔබ නිසා. ඔබ තමයි මේ රටේ වැඩි වැඩියෙන් බදු ගෙව්වේ. ඔබ තමයි 3-4 ගුණයකින් විදුලි බිල වැඩි වෙනකොට ලයිට් කපයි කියන බයට දවසින් දෙකෙන් ලයිට් කපන්න ගෙදර ඉස්සරහට එන නිසා මේ බිල් ගෙව්වේ. ඔබ තමයි ජල බිල 3-4 ගුණයකින් වැඩි වෙනකොට ගෙවලා මහ භාණ්ඩාගාරයට සල්ලි එකතු කරේ. රේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ එදත් මේ රටේ ඇති හැකි මිනිසුන් ආරක්ෂා කරා, නැති බැරි මිනිසුන් නත්තර කරා. අදත් නැති බැරි මිනිස්සු තමයි පීඩිතව මේ බදු බලින් මිරිකිලා ඉන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ආශ්‍රය කරන ඒ ඇති හැකි ක්ලාස් එක අදටත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒගොල්ලෝ තමයි රනිල් වික්‍රමසිංහ හොඳයි කියලා කියන්නේ. හැබැයි අපේ ප්‍රතිපත්තිය ඒක නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නැති බැරි මිනිසුන්ව පීඩාවටපත් කරනවා නෙවෙයි. නැති බැරි මිනිසුන් සහන දෙමින් මේ බදු බැලින් බදු දැලෙන් මේ එළියට පැනලා හැංගිලා ඉන්න මේ ගජමිදුරු සංස්කෘතිය වෙනස් කරලා එතකොට මේ බදු බදු මේ දැලට අහුවෙන්නේ නැතුව රිංග රිංග එක එක ආකාරයකින් රටේ පීඩිත පන්තිය පීඩාවට පත් කරමින් ඉහලින් වැජබෙන හැම කෙනාටම එක සමාන නීතියක් ගේන්න, හැම කෙනාටම එක විදිහට සලකන රටක් බවට පත් කරන්න, හැම ජාතියකටම ආගමකටම උස්පහත් ભેදයකින් තොරව හැම කෙනාටම සලකන රාජනායකයෙක් බිහි කරන්න. අන්න ඒක තමයි අපේ වෙනස. ඉතින් අද වෙනකන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු දෙකහමාරට 23 පාරක් රට ගිහින් තියෙනවා. මේ එක පාරකවත් එතුමා එක ප්‍රධානයක් රට ගිහින්ලා තියෙනවද? නැහැ. එතුමා මේ 23 පාරම තමුන්ගේ මේ රජයේ මුදල් වලින් පෞද්ගලික තමුන්ගේ ඊළඟ ස්ටෙප් එක වෙන මේ එතුමාගේ අවසාන මේ ප්ලෑන් එක තියෙන්නේ මේ UN එකේ සෙක්‍රටරි වෙන්න ඒකට ඡන්ද එකතු කරන්න. රටවල් 23කට ගියේ. ඒ ගිහිලි වල එතුමාගේ බලාපොරොත්තුව තමුන්ගේ කැම්පේන් එකක් ඒ කරන්නේ. එක ප්‍රධානයක් ලංකාවට ගෙනාවත් අපි තාම දුවන්නේ IMF එකේ සල්ලි වලින් ඉන්නේ. ඉතින් මේව රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ එතුමා මොකද්ද මේ රට කරලා තියෙන්නේ කියලා. ඒ හින්දා මේ පෝලිං නැති කරා, ආර්ථිකය ස්ථාවරත්වයකට පත් කරා කියලා කියන මිනිස්සුන්ගෙන් මම අහනවා, ඔබ කාලා බීලා හිටියට තුන් වේල ඔබ බිමට බහලා බලන්න එදා මේ දුප්පත්කමින් අමාරුවෙන් මිරිකෙච්ච මිනිස්සු තව තවත් මිරිකලා තියෙන්නේ. අද වෙනකොට 70%ක් විතර ප්‍රමාණයක් අන්ත දුගී තත්ත්වයට පත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දුගී තත්ත්වයට අන්ත දුගී.